සුහුරු පන්ති කමර ලබාදීමේ වැඩසටහනේ 167 වැනි අදියර හම්බන්තොට බෙලියත්ත ඔකේවෙල උතුරු කණුමුල් දෙනිය මහවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුණා. අපි දූපතක් ඇතුළේ ඉඳගෙන අපි තමයි හොඳ, අපි තමයි හොඳටම කරේ, හොඳම දේ දරුවන්ට කිය කිය දූපතක් ඇතුළේ ඉඳගෙන කණ්ණාඩිය ඉස්සරහා ගිය කිය ඕවට ජය වේවා කිය කිය ගන්නවා වේදිකාවල් වල. මේක වෙනස් වෙන්නට ඕන. හොඳට මතක තියාගන්න මිත්‍රවරුනේ, රටට අවශ්‍ය වැඩ කරන නායකයොත් එක්ක ඉන්න වැඩ කරන කණ්ඩායම්. කయ్య නායකයවත්, කయ్య කණ්ඩායම්වත්, ශෝභන කණ්ඩායම්වත්, වචන වලින් විතරක් මනස් සනසන කණ්ඩායම්වත් රටට ප්‍රයෝජනයක් වෙන්නෙත් නැහැ, ජනතාවට ප්‍රයෝජනයක් වෙන්නෙත් නැහැ. සමහරු කතා කරනවා සිස්ටම් චේන්ජ් එක ගැන. සිස්ටම් චේන්ජ් එක කරන්න ආණ්ඩුවක් එනකම් ඉන්න ඕනද? අපි ක්‍රම දෙකකින් සිස්ටම් එක චේන්ජ් කරලා තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි මේ රටේ නිදහසෙන් පස්සේ රටට වැඩක් වුණා නම් හැමදාම ඒක වුණේ එක්කෝ ජනාධිපති, අගමැති, ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, එහෙම නැත්නම් රජයට සම්බන්ධ වෙන මොකක් හරි වගකීමක් දැරීමෙන් පමණයි. කවදාවත් විපක්ෂේ ඉඳලා කවුරුත් වැඩක් කළා නැහැ. ඒ සිස්ටම් එක අපි වෙනස් කළා තියෙන්නේ. ඔන්න මිත්‍රවරුනි සිස්ටම් චේන්ජ්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.